குருதேவ சம்பாவனா ஸ்ரீ ஆனந்த மூல மகா பிரிவெண்பதி ஸ்ரீ லங்கா ராமஞ்ச மகாநிகாயே நிகாய சங்வர்தன லேகாதிகாரி திரிபிடகவேதி சாஸ்திரவேதி ராஜகீய பண்டித பூஜ்ய அட்டபாகே தம்மாலோக குரு தேவயன் வெனுவென் பிதின ஆனந்த மூலிக பிரிவென் குரு சிசு ரூபமீய ஹதகஸ்ம குண ஹத தெருவ தரு செனேஹசின் அப்பஹெதுவ பார்மி தம் நெத்தி பிருவ குரு சமிதுனே ஒப அப்பே ஆசே குரு தருவ සඳ මැමිස නැත උපමා හිරුට හිරු මැමිස නැත උපමා සොයා කුමට වෙහෙසෙනු උපමා ඔබට ඔබ මැමිස නැත උපමා ඔබට ඔබ මැමිස නැත දුක්ගිනි සිත තුල නැගෙනවිත ඉන් ලොව ගනඳුරු නිව්ව හැටි අපේ මගද ඒ එලියෙන් එලිකර අපට මඟ කියා දුන්නු හැටි ඔබගෙනි හඳුනා ගත්තේ අප හැම කිසිදින දැක නැති සරස්වති කිසිදින දැක නැති සරස්වති ක්‍රිස්තු වර්ෂ 1963 වූ දෙසැම්බර් මස 20 වන දින අටභාගයේ ඉහළගම පදිංචිව සිටි ජී.ඒ. සෝමපාල කුලතුංග හා ඩී.ජී. නන්දාවති යන මව්පිය දෙපළට දාව ගාමිණී කුලතුංග නමින් ජන්මලාභය ලැබූ මෙම කුලකුමරුවා අටභාගයේ ඉහළගම කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබුවා. සැදැ සම්පන්න කුලකුමරුවකු ලෙස කුඩා කල පටන්ම හැදුණු වැඩුණු මෙම කුලකුමරා මව්පියන්ගේද පූර්ණ කැමැත්ත ලබමින් අටභාගේ ඉහළගම ආනන්දමූල මහා විහාරයේ වැඩවාසය කළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක අතිපූජ්‍ය අටභාගේ ධම්මසිරි නායක හිමිපාණන් වහන්සේ වෙත ගොස් උන්වහන්සේගේ ශිෂ්‍ය භාවය ලැබීමෙන් අනතුරුව ක්‍රිස්තු වර්ෂ 1976 වූ මැයි මස 6 වන දින අටභාගේ ධම්මාලෝක නමින් ප්‍රවෘජා භූමියට පත් වුණා.
gini dan mihi talayata vasi vasansana oba parisara pati vanaspati oba parisara pati vanaspati sanuta sanama misa neta upama මම සිසිරු කුමාර කුලතුංග මම අටුපාගේ ඊළඟම ආරන්ද විහාරාධිපති අතිගෞරවනීය අටුපාගේ ධම්මලෝක නායකහඳුන් වහන්සේගේ එකම සහෝදර සහෝදරයයි ඊට අමතරව මගේ තාත්තා මේ වෙන විට අවුරුදු 27ක් වෙනවා එතුමා මේ මීබරවල්ල ගිහිල්ලා මව අවුරුදු 80ක් වෙනවා ඉතාමත්ම නිරෝගීව ඉන්නවා ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේ පැවිදි වුණේ මට අවුරුදු 6ක් විතර වෙනවා උන්වහන්සේගේ මේ එච්චර මතයක් නෑ මට මොකද පොඩි දවස්වල තමයි මට අවුරුදු 6ක් වෙනවා උන්වහන්සේ පැවිදියට පත් වෙනකොට අවුරුදු 12දී තමයි උන්වහන්සේ පැවිදි වුණේ පොඩි කාලේ ඉඳන් මතකයි සෙල්ලම් කර කර අපිව බලාගෙන ගොඩක් වෙහෙස වෙලා අපි රැක බලා ගත්තා අම්මත් තාත්තත් ගොවිතැන් කටයුතු හා වෙනත් අපිව ජීවත් කරවීම සඳහා ඒ රැකී ආරක්ෂාවල යෙදුණා මේ වෙනුවට ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේත් ඊළඟට අක්කා කෙනෙක් ඉන්නවා ඊළඟට මමත් ඊළඟට නංගිත් අපි හතර දෙනෙක් සහෝදරයන් දෙන්නෙකුත් සහෝදරයෝ අපි ලුකහාඳුරුත් මමත් ඇතුළුව හතර දෙනෙක් පවුලේ අපි ඉන්නවා. ඇත්තෙම ඉතාමත්ම සතුටුයි. මොකද ලුකහාඳුරු අද වෙනකොට මුළු ලංකාවටම ප්‍රසිද්ධ වෙච්ච නායක හාමුදුරමක්. ඉතාමත්ම අපිට සතුටුයි. අම්මත් මේ වෙන විට ඉතාමත්ම සතුටින් මේ ලුකහාඳුරන්ගේ ගමන් මඟ දිහා බලන සතුටු වෙනවා. උන්වහන්සේ ඒ තැනට යන්නත් නොයෙක් නොයෙක් බාධාවල් උන්වහන්සේට ඇති වුණා. ඒ කිසිවක් නොසලී උන්වහන්සේ එකම අදිෂ්ඨානය ඇතුව මේ වෙන විට ඒ නායක පදවි දක්වා උන්වහන්සේ ගමන් කිරීමට උන්වහන්සේට ශක්තිය ධෛර්යය ලැබුණා. ඉන් අනතුරුව අටභාගේ ආනන්ද මූලික පිරිවෙනෙන් මූලික පිරිවෙන් අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයේ වසර 4ක පමණ කාලයක් උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වූසේක. උසස් අධ්‍යාපනය ලබන කාලය තුළ 20 වයස් සම්පූර්ණ වීමෙන් පසු උන්වහන්සේ ක්‍රිස්තු වර්ෂ 1983ක් වූ ජූලි මාස 11 වන දින රත්නපුර කළුගඟ උදකුක්කේප සීමා මාලකයේදී අධිශීල සංඛ්‍යාත උපසම්පදාවට පත් වූසේක. ක්‍රිස්තු වර්ෂ 1988ක් වූ ජූලි මාස පළමු වෙනදා ශ්‍රී ආනන්ද මූලික පිරිවෙනෙහි පරිවේනාචාර්යවරයෙකු වශයෙන්ද එදිනම පරිවේනාධිපතීන් වහන්සේ වශයෙන්ද වැඩ භාර ගනිමින් ගිහි පැවිදි ශිෂ්‍ය ප්‍රජාවගේ නැන පහන් දල්වන්නට සුවිසල් අධ්‍යාපනික කාර්යභාරයක් ඉටු කරමින් පිරිවෙන් ආයතනයේ අභිවෘද්ධිය වෙනුවෙන් කළ කැපකිරීම් අපරිමිතය. ගම්පොළ අටබාගේ ඉහළගම ආනන්ද මූලික පිරිවෙන්නේ පරිවේනාධිපතින් වහන්සේ වශයෙන් 1988 ජූලි මාසේ පළවෙනිදා ඉඳලා වසර 30කට වැඩි කාල සීමාවක් සේවය කරන්ට ඉදුණ මම 2023 දෙසැම්බර් 20 වෙනිදා වන විට
වයසින් අවුරුදු 60 සම්පූර්ණ වීම නිමිත්තෙන් විශ්‍රාම ගැනීමටයි සූදානම් වෙන්නේ. තේ අනුව මේ ගත වෙච්ච වසර 30ක කාල සීමාව තුල අපේ පිරිවෙනේ සේවය කරන්ට දුන ගිහි පැවිදි ඒ ආචාර්ය මණ්ඩලය සමග ප්‍රවෘජ්‍යා භූමියට පත් වුණ පොඩි හාමුදුරන් වහන්සේලා වෙනුවෙන් විශාල අපකපවීමකින් යුක්තව සේවය කරන්ට ඉදුණා. ඒ වගේම මේ පිරිවෙන 1958 වර්ෂයේ ආරම්භ කරලා ඒ ආරම්භයේ පටන් 88 වර්ෂයේ දක්වා සේවය කරන්ට ඉදුණේ අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අතිපූජ්‍ය අනුනායක ධූරයටපත් අටභාගේ ධම්මසිරි අනුනායක ස්වාමින් වහන්සේ විසින්. ඒ උන්වහන්සේ සේවයෙන් විශ්‍රාම ගැනීමත් එක්ක මට සිද්ධ වුණා මේ මහා බහර ධූර කාර්ය බාරගෙන ඒ වෙනුවෙන් කළ යුතු ඒ වගකීම් නොපිරියලා හොඳින් ඉෂ්ට සිද්ධ කරන්ට. ඒ අනුව පිරිවෙනේ අධ්‍යාපන කටයුතු අපේ ආචාර්ය මණ්ඩලයේ සහයෝගය ඇතුව තාමත් හොඳින් ඉෂ්ට සිද්ධ කරා කියන එකයි මගේ හැඟීම. ඒ කාල සීමාව තුළ පිරිවෙන් පරීක්ෂක ස්වාමින් වහන්සේලා ඒ වගේම මෑත කාලීනව ඒ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක ස්වාමින් වහන්සේලා ගණනාවක් යටතේ මේ පිරිවෙනේ ඒ කාර්යභාරය ඉෂ්ට සිද්ධ කරා. ඉතින් ඒ අනුව ඉතාමත් ගෞරවනීය විදිහට මේ පිරිවෙන සම්බන්ධව ඒ වගේම ඒ අධ්‍යාපන කටයුතු පිළිබඳ ඒ සේවය කරපු ඒ වගේම නිලධාරීන් වශයෙන් කටයුතු කරපු සියලු දෙනා වහන්සේලා අපට මේ කාර්යභාරය සිද්ධ කරද්දී ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඒ සහයෝගය නිසාම මේ පිරිවෙනේ මගේ කාල සීමාව තුළ පිරිවෙන් අධ්‍යාපන කටයුතු හොඳින් සිද්ධ කරා කියන එකයි මගේ අදහස පිළිගැනීම. ඉතින් අපෙන් පස්සෙත් ඉදිරි කාල වකවානුව තුලත් මේ පිරිවෙනේ අධ්‍යාපන කටයුතු හොඳින් සිද්ධ කරගෙන යෑමට ඒ සේවයේ නියුතුව ඉන්න ආචාර්ය මණ්ඩලයට ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා කියලා මා මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරනවා. පරිවේනාචාර්ය වරේක වශයෙන් වැඩ කරන අතරතුරදීම ක්‍රිස්තු වර්ෂ 1990 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් බාහිර උපාධිය සම්පූර්ණ කරගන්නා ලදී. තවද උන්වහන්සේගේ නිපුණත්වය විදහා දක්වමින් ක්‍රිස්තු වර්ෂ 1992 දී රාජකීය පඬිතු උපාධිය සමත්විය. ක්‍රිස්තු වර්ෂ 2001 වර්ෂයේදී කොළඹ විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව අවසන් කරමින් තව තවත් අධ්‍යාපන සුසුකම් සපුරා ගන්නා ලදී. ක්‍රිස්තු වර්ෂ 2018 වර්ෂයේදී මධ්‍යම පළාත් සංස්කෘත විෂය භාර ගුරු උපදේශක තනතුරෙන් පිදුම් ලත් උන්වහන්සේ පුරා වසර 3ක පමණ කාලයක් එම තනතුරෙහි කටයුතු කළහ. අටපාගේ ඉහළගම ආනන්ද විහාරස්ථානයේද දැල්පිටිය සම්බෝධි විහාරස්ථානයේද වැඩවසමින් විහාරස්ථාන කිහිපයකම විහාරාධිපති දුහුර ඔබවමින් උන්වහන්සේ විසින් සිදු කරන සමාජ ආගමික මෙහෙවර අතිමහත්ය. ක්‍රිස්තු වර්ෂ 2022 සිට මේ දක්වා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ නිකාය සංවර්ධන ලේකකාධිකාරී ධූරය හොබවමින්ද ශිෂ්‍ය හිමිවරුන් 18 දෙනෙකු පමණ ශාසනයට දහයාද කරමින්ද සම්බුදු සසුන සුරකින්නට දැරූ වෙහෙස අපමණය. තවද සමಿತಿ සමාගම්වල නිලතල දරමින් ගම් දනව් දියුණු කරමින් දහම් පාසල් පෙර පාසල් පවත්වමින්
සිදු කළ සේවය සදානුස්මරණීයයි. ඔබ පරිසරපති තම දෙවියේ 66 සම්පූර්ණ වීමෙන් පසුව වසර 35ක පමණ පිරිවෙන් ගුරු දෙවිය නිම කර අද දින විශ්‍රාම යන ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. චිරාත් කාලයක් සම්බුදු සසුන බබළුවන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය හා රැකවරණය ලැබේවා. මෙයට ආනන්ද මූලික පිරිවෙන්නේ ආචාර්ය මණ්ඩලය ඇතුළු ශිෂ්‍ය හිමිවරුන්. Let the open.